අපිට මිරිස් වගාවේ කොළකොඩ වීම එක කෘමිනාශකයක් හරි මේ මයිටානාශකයක් පාවිච්චි කරලා එක සැරේකින් පාලනය කරන්න බැහැ. ඒක නිසා අපි මුල වගාව පිහිටවන මුල් අවස්ථාවේ ඉඳලා ඒකාබද්ධ ක්‍රියාවලියක් අනුගමනය කරමින් තමයි මේක පාලනය කරන්න ඕනේ. ඒ දෙකට තමයි අපිට සාර්ථක මිරිස් අස්වැන්නක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ සඳහා අපි මුලින්ම කරන්න ඕනේ අපේ පාත්තිය වට කුරක්කන් බඩ ඉරිඟු වගේ මිරිස් ගස් වලට වැඩිය උස ඉහළින් වැඩෙන භෝගයක් වගා කරලා අපේ වගාව ඒ ගස් වලින් ආවරණය කරගන්න ඕනේ. අපේ වගා පාත්ති ආවරණය කරගන්න ඕනේ. මේ එහෙම හිටවන්නේ එතකොට අපේ මේ එන කෘමි සත්තුස් සමහර වෙලාවට ඒ ගස් වල වහලා ඉන්නවා. එහෙම නැත්නම් ඒක අපේ වගා මේ සතුන්ට ඒමට බාධාකයක් විදියට ක්‍රියා කරනවා. ඒක නිසා අපේ මිරිස් වගාව මේ සතුන්ගෙන් ආරක්ෂා වෙනවා. ඊළඟට අපිට වැදගත්ම දේ තමයි නිරෝගී බීජ භාවිතා කිරීම. විශේෂයෙන්ම ඕනෑම වගාවක් ගන්නකොට අපි වගා කරන බීජ රෝපණ ද්‍රව්‍ය මාතෘ රෝපණ ද්‍රව්‍ය ඉතාමත් වැදගත් වෙනවා. පාවිච්චියට ගන්න මිරිස් වලින් ඇට් ටිකක් අරගෙන ඒක හිටවල අපි අස්වැන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ඒක සාර්ථක අපිට වගාවකට යන්න හැකියාවක් නැහැ එහෙම කළොත්. අපි මිරිස් ගන්නකොට විශේෂයෙන්ම මිරිස් වලදී මිරිස් ඇටවලින් රෝග ඇති වෙනවා අපේ වගාවට. ඒක නිසා නිරෝගී බීජයක් පැලවුණු පමණින් ඒක නිරෝගී වගාවකට අත්‍යවශ්‍යමක් කියලා කියන්න බෑ. ඒක නිසා අපි නිරෝගී බීජ ගන්න ඕනේ. ඒක ඉතාමත් වැදගත්. අපි ගන්න බීජ නිරෝගී වෙන්න ඕනේ. ඒ බීජ අපි දන්නවා මිරිස් වල බීජ තවාන් කරන්න ඕනේ. ඉතින් තවාන් විදිහට අපිට අපි දැන් ඔයගොල්ලෝ දන්න ඔක්කොමලා උස්තවන් දන්නවා. එහෙම නැත්නම් ගෙවත්තකදී මේ පොඩි බඳුන් වල අපිට තවන් කරන්න පුළුවන්. ඉතින් අපි ඇත්තටම දැන් නම් අපි කියන නිර්දේශ විදිහට ලොකු වගාවක් වෙනකොට වුණත් අපිට අර ට්‍රේ වල පැල දාලිවරිලා පැලේට හානියක් නොවන විදිහට අපේ වගාව ශේෂ්ත්‍රේ සංස්ථාපනය කරගන්න පුළුවන් නම් අපිට මුලින්ම නිරෝගී වගාවක් ගන්න පුළුවන්. ඒක ඉතාමත් වැදගත්. තවාන නිරෝගී වුණොත් ශේෂ්ත්‍රයේ නිරෝගී පැලයක් ලබා දුන්නොත් තමයි අපිට හොඳ අස්වැන්න යන්න පුළුවන් වෙන්නේ. රෝගවලින් නැත්නම් මේ වගේ කොළකොඩ වීමේ සංකීර්ණ වෙන තත්ත්වවලින් ආරක්ෂා වෙලා. ඊට අමතරව දැන් අපිට පුළුවන් වෙනවා මේ කුඩා සතුන් නිසා මං කිව්වා පැලමැක්ක වගේ කුඩා සතුන් ආලෝකයට තාපයට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒගොල්ලෝ විනාශ වෙලා යනවා. අනිත් එක පැලමැක්කගේ ජීවන චක්‍රයේ සමහර මේ අවස්ථා පසේ ගත කරනවා. ඒක නිසා අපිට පුළුවන් නම් අපේ වගාවට අපේ වගාව පිහිටුවෙන් පස්සේ වසුණක් යොදන්න පුළුවන් නම් ඒක පිදුරු වසුණක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපිට පොලිතීන් වලින් දැන් වගා වසුන් යොදා ගන්න පුළුවන්. මේ වගේ වසුණක් යොදුවත් එහෙම අපිට මේ පැලමැක්කගේ හානිය බොහෝ දුරට අඩු කර ගන්න පුළුවන් වසුණ නිසා. ජල සම්පාදනය කරනකොට විසුරුම් ජල සම්පාදන පද්ධතිය පාවිච්චි කිරීමෙන් මේ ගස් නිකන් හෝදගෙන යන වැස්සකට හෝදගෙන යනවා වගේ ගස් සේදීමකට ලක් වෙනවා. ඒක ඒ අවස්ථාවේදී මේ කුඩා සතුන් හෝදගෙන ඉවත් වෙලා යනවා. ඒකෙන් අපේ වගාව ආරක්ෂා වෙනවා. මේ ජල සම්පාදනය ඉතාමත් වැදගත් වෙනවා. ඊළඟට අපි පොහොර දාන්න ඕනේ. අපි හිටවනකොට පුළුවන් තරම් පස්සට කොම්පෝස්ට් එකතු කිරීම වැදගත් වෙනවා. ඊළඟට නිර්දේශිත රසායනික පොහොර නිර්දේශිත ප්‍රමාණවලින් අපේ පාත්ති වලට අපේ වගාවට එකතු කර ගැනීමත් ඉතාමත් වැදගත් වෙනවා. බොහෝ දුරට 90% විතර හොඳ වගාවක් අපිට මේ රෝග වලින් තොර වගාවක් ගන්න පුළුවන් වෙනවා. ඒක ඉතාමත් වැදගත්. අවසාන පියවර විදිහට පාවිච්චි කරනවා පලිබෝධ නාශක. එතකොට මේ පලිබෝධ නාශක පාවිච්චි කරන්න ඉස්සෙල්ලා අපි හිතන්න ඕනේ මේ පලිබෝධ නාශක අපේ වගාවට යොදීම අත්‍යවශ්‍යම අවස්ථාවකද අපි ඉන්නේ කියලා. ඉතින් ගොඩක් අපේ හානිය තියෙනවා නම් විතරයි අපි පලිබෝධ නාශක යෙදීමක් ගැන හිතන්න ඕනේ. එහෙම නැත්නම් ඇත්තටම අපි මුලින් කියපු කරුණු අනුගමනය කළොත් අපිට ගොඩක් දුර බොහෝ දුරට මේ පලිබෝධ නාශක වලින් තොරව අපිට වගාව පවත්වාගෙන යන්න පුළුවන්. ඊට අමතරව මං කිව්වා මේ කොළකොඩ වීමේ සංකීර්ණේ මයිටාවන් නිසා සිදුවෙනවා කියලා. ඉතින් මේ අවස්ථාවේදී අපිට කෘමිනාශක වලින් මේ මයිටාවන් පාලනය කරන්න බැහැ. ඒක නිසා ඒතර සල්ප ගහනකොට දෙසරයක් ගහන්න ඕනේ. ඒතර පළවෙනි සැරේ ගහලා දවස් 3ක් 4කින් නැවත සල්ප පාවිච්චි කරන්න
එක ඉතාමත් වැදගත්. එහෙම නැතු අපි එක සල්ප පාරක් ගහලා දවස් 6කින් 7කින් ගැහුවට අපිට මේකේ ප්‍රතිඵල ලබා ගන්න හැකියාවක් නැහැ.